රොබින් හුඩ් කිව්වම ලොකු කුඩා අපි හැමෝගෙම හිත්වල වීරය බවට පත්වුණු චරිතයක්. රොබින් හුඩ්සයා ෂර්වුඩයට ගිය පුද්ගලයෙකුට රොබින් හුඩ් චරිතය සදා මතකයේ රැඳෙන වටිනා නිධානයක් හමුව අපූරු කතාව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඊට කලින් තවම තවල් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔහු සහ ඔහුගේ පිරිවර ජීවත් වුණේ ෂර්වුඩ් වනාන්තරයේ. ධනවතුන්ගෙන් කොල්ල කාලා දිලින්නන්ට බෙදාදීම ඔහු ඔහුගේ රාජකාරිය කරගනිමින් ජීවත් වුණා. එංගලන්තයේ නොටින් හැමිෂයරෙහි අක්කර 1145ක් පුරාවට පැතිරුණු මනස්කෘත බිම්කට ලෝක ප්‍රසිද්ධ වුණේ ඔහු සහ ඔහුගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විදිහට. 14 වන ශතවර්ෂය දක්වා දිවෙන රොබින් හුඩ් වෘතාන්තය සැබෑ ලෙසම ෂර්වුඩ් වනාන්තරයේ ජීවත් වුණාද යන්න නිශ්චිත ලෙසම කිව නොහැකි බව තමයි නවීන ඉතිහාසඥයින්ගේ මතය. නමුත් සමහරුන් පවසනවා රොබින් හුඩ් දෙදෙනෙකුම ෂර්වුඩයේ ජීවත් වුණා කියලා. කොහොම වුණත් රොබින් හුඩ් වෘතාන්තයට ආදරය කරන බොහෝ දෙනා විශ්වාස කරන්නේ සැබෑ ලෙසම රොබින් හුඩ් සහ සිය සගයන් සමග ෂර්වුඩයේ රජ කරන්නට ඇති කියලා. ඒ විශ්වාසයෙන් රොබින් හුඩ්සයා ෂර්වුඩයට ගිය පුද්ගලයෙකුට රොබින් හුඩ් චරිතය සදා මතකයේ රැඳෙන වටිනා නිධානයක් හමු වුණා. වෘත්තියෙන් කාර්මිකයෙකු වන මාක් තොම්සන්ට හමුවන මෙම නිධානය රොබින් හුඩ්ගේ කියලා සැක කරන්න පුළුවන් මුද්දා. 14 වන ශතවර්ෂයට අයත් කියලා කාල නිර්ණය කළ මෙම මුද්දේ වටිනාකම පවුම් 87,000කට වඩා වැඩි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි විවිධ විදිහේ විනෝදාංශයන්ට පුරුදු වෙලා තියෙනවා. මුද්දර එකතු කිරීම, පොත් කියවීම, අන්තර්ජාලයේ සැරිසැරීම ඒවා අතරින් ප්‍රධාන වෙනවා. නමුත් තොම්සන්ට තිබුණේ හරි පුදුම විදිහේ විනෝදාංශයක්. ඒ ලෝහ ආවරණයක් යොදා ගනිමින් පොළවේ වැළලී ඇති පෞරාණික නෂ්ටාවශේෂ සෙවීම. ගිම්හානයේ උණුසුම් දවසක තොම්සන් ෂර්වුඩේ පාළු පෙදෙසක තම විනෝදාංශය පටන් අරන් තිබුණා. ඔහුගේ ඒකායන බලාපොරොත්තු වුණේ රොබින් හුඩ්ගේ සුළු හෝ පෞරාණිකයමක් සොයා ගැනීම. පැය ගාණක් වෙහෙස වුණත් හමුව දෙයක් නැති නිසාත්, විඩාව සහ බලාපොරොත්තු කඩවීම නිසාත් සිත් ඇවුලෙන් ලෝහ ආවරණය ක්‍රියා විරහිත කරන්න යද්දීම ලෝහ ආවරණයෙන් නැගුණු ශබ්දය නිසා තොම්සන් කලබලයට පත් වුණා. කලබලෙන් එතන පරීක්ෂා කිරීමට ලක් කර තොම්සන්ට හමුවුණේ පස්සතර සැඟවූ තිබූ රත්රන් මුද්දක්. වහාම ක්‍රියාත්මක වූ තොම්සන් මුදුවත් රැගෙන පැරණි භාණ්ඩ වින්දේසි කරන වින්දේසිකරුවන් සොයා ගියා. තොම්සන්ගේ දිව්‍ය උඩු යටිකුරු කරමින් ෂර්වුඩ් වනාන්තරයෙන් හමුව මුදුව පවුම් 87,000කට වින්දේසි වුණා. ඉතිහාසඥයින් පවසන්නේ මෙම මුදුවේ ඔබ්බවා ඇති මැණික 1374 වර්ෂයේ මියගිය කෙන්ටබරියේ හිටපු අගරදකරු විලියම් වයිට්ලයින්ගේ සොහොන්ගේ භාවිතා වූ මැණික් ගල් වලට සමාන බවයි. මුදුව දෙපැත්තේ සාන්තුවරියකගේ රුවක් සහ ක්‍රිස්තුස් වහන්සේගේ රුවක් කොටා තියෙනවා. කෙසේ වෙතත් සොයන්නාට සම්භවයේ කියමන සනාථ වුණා කියලා තමයි මේ කතාව අහන් හිටපු ඔබට කියන්න තියෙන්නේ. නැවත මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක හමු වෙනකන් ඔබට සුබ දවසක්.